ආයුබෝවන් උණුසුම් පුවත් ලද සෙනින්ගලේන අපගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් අතුරුගිරිය මන්සන්තිය ටැටු ව්‍යාපාරික ස්ථානයක් තුල සිදු වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා Policy සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩිකරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබා දුන් පුද්ගලයන්ද වන බවයි. කෙසේ වෙතත් වෙඩි තැබීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10ක්ද පත් කර තිබෙනවා. වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පලා ගිය වෑන් රථයේද කළුතර බුලත් සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ තිබියදී පොලිසිය ඊ රාත්‍රියේ සොයාගත්තා. සැකකරුවන් වෙඩි තැබීම සඳහා මෝටර රථයකින් පැමිණ තිබු අතර එම මෝටර රථය කඩුවෙල කරතොට ප්‍රදේශයේ දමා මෝන් පසු වෑන් රථයකින් පලා ගොස් තිබෙනවා. කෙසේ වෙත සැකකරුවන් අදාළ වෑන් රථයද මහමග දමා තවත් මෝටර රථයකින් පලා ගොස් ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ. සැකකරුවන් පලා යාම සඳහා උපයෝගී කරගත් සියලුම වාහනවල අංක දහඩු ව්‍යාජයවා බවට අනාවරණය වී තිබෙනවා. එමෙන්ම වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර රථය ක්ලස් කරන ලද මෝටර රථයක් බවයි පොලිසිය සඳහන් කළේ. අතුරුගිරිය මන්සන්දියේ ටැටු ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්ත සහ ගායන ශිල්පිනී කෙසු ජීවා ඇතුළු පිරිසක් පැමිණ තිබෙනවා. එම ව්‍යාපාරික ස්ථානයේ විවෘත කරන අතරතුර ඊයේ පෙරවරු 10:00 පමණ එහි පැමිණි වෙඩිකරුවන් දෙදෙනෙකු මෙම පිරිස ඉලක්ක කර වෙඩි තබා තිබු බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ. සුදු පැහැති මෝටර රථයකින් මෙම ස්ථානයට පැමිණි වෙඩිකරුවන් මෝටර රථයෙන් බැස ව්‍යාපාරික ස්ථානයේ පිහිටි උඩුමහලට T56 වර්ගයේ ගිනි අවි දෙකක් රැගෙන එහි සිටි පිරිසට වෙඩි තබන අයුරු CCTV කැමරාවේ පටිගතව තිබෙනවා. වෙඩි තැබීමෙන් පසු වෙඩිකරුවන් නෝන් පැමිණි මෝටර රථයෙන්ම පලා යන අයුරු එහි සටහන්ව තිබුණා. ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීව සහ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්ත ඇතුළු 6 දෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවාලල පුව අතර උන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි ක්ලබ් වසන්ත නැමැත්ත සහ 38 හැවිරිදි ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. ක්ලබ් වසන්ත නැමැත්තගේ බිරිඳද මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුව අතර 42 හැවිරිදි ඇය හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 26 හැවිරිදි තරුණියක්ද එම රෝහලේම ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා. වෙඩිවැදීමෙන් වම් පාදයට බරපතල තුවාල සිදු ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීව සහ තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු වෙඩිතිව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා. ගායන ශිල්පිනී කේ සුජීව මේ වන විට ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. වැඩි තිබීම අතුරුගිරිය ව්‍යාපාරික ස්ථානයට පැමිණි කඩුවෙලට බලන මහේස්ත්‍රාත් ඩීබී කරුණාරත්න ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර එහිදී ව්‍යාපාරික ස්ථානයේ තිබී රිවල් ලෝවරය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සොයාකඩු ලැබුවා. එය ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳගේ අත්දැකිය තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය විදේශ රටක සැකව සිටින මත්ද්‍රව්‍ය විචාවරම් කරුවෙකු වන කංචපාණී ඉම්රාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. 2019 වර්ෂයේදී මාකදුරේ මදුෂ් නැමැත්තා සහ කංචපාණී ඉම්රාන් ඇතුළු පිරිසක් ඩුබයිහිදී පැවැත් වූ සාදයක් අතරතුර අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරක් ලබා දී ඇත්තේ ක්ලබ් වසන්ත නැමැත්තා බවට කංචපාණී ඉම්රාන් තුළ සැකයක් පැවති බවටයි පොලිසිය සැක කරන්නේ. මෙම ක්ලබ් වසන්ත නැමැත්තා භාරයේ පැවති මාකදුරේ මදුෂ්ඨායත්ව තිබූ රුපියල් කෝටි 40ක මුදල් කංචපාණී ඉම්රාන් විසින් විටින් විට ඉල්ලා ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් දෙදෙනා අතර ගැටුම් නිර්මාණය වීමට එයද හේතු වී ඇති බවයි සඳහන් වන්නේ. අතුරුගිරියේ ඊයේ මෙම වෙඩි තැබීම සිදු ස්ථානයේ තිබූ උණ්ඩකොපු 27ක් සොයාගැනුණු අතර ඒවායේ KPI ලෙස ලියා තිබූ අතර ඒ පිළිබඳ විමර්ශන නිලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව මකුරුවලින් කියවන්නේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංචපාණී ඉම්රාම් නැමැත්තාගේ කැටි නාමය බවටයි පොලිසිය සැක කරන්නේ. පසුගිය කාලයේ කංචපාණී ඉම්රාන් විසින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය බොහොමයක එම කෙටි නාමය සඳහන්ව තිබුණා. මේ විනෝද සම්පුවත් ලබසනින් දැන ගැනීම සඳහා ඔබගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.